ක්‍රිස්තුපූර්ව 3 වන සියවසේ බුදුදහම පළමු වරට ශ්‍රී ලංකාවට හඳුන්වා දීමෙන් අනතුරුව සාදන ලද මංගල ස්තූපය ථූපාරාමයයි. ථූපාරාමයේ ඉදිකිරීම සඳහා ප්‍රධානත්වය ගන්නේ දෙවන පෑතිස් රජතුමා විසින්. 1862 දී කරන ලද ප්‍රතිසංස්කරණයන් සමගින් දාගැබේ පැරණි ස්වරූපය වූ ධාන්‍යාකාර හැඩය ඝණ්ඨාකාර හැඩය දක්වා පරිවර්තනය වී ඇත. දාගැබ වඩාත් අලංකාර වන්නේ ඒ වටා පිහිටුවා ඇති ශිලා ස්තම්භයන් නිසාවෙන්. ඒවායේ කුළුණු හිස් කැටයමින් අලංකාර කර තිබේ. දහවන සීවස අවසානයේදී සොලින් විසින් සමස්ත විහාරයේම කොල්ලකන් ලද අතර මහා පරාක්‍රම බාහු රජු දවස යලිත්වරක් ථූපාරාමයේ සහ ස්තූපගර පිලිසකර කරවන ලදී. ථූපාරාම භූමිය බුදුරජාණන් වහන්සේගේ පාදස්පර්ශයෙන් පාරිශුද්ධ වූ ස්ථානයක් ලෙසින් සැලකේ. වර්තමාන ස්තූපයේ විෂ්කම්භය අඩි 59ක් වන අතර එහි උස අඩි 63කි. කවාකාර වේදිකාවක් මත පොළොව මට්ටමේ සිට අඩි 12ක් පමණ උසකින් ස්තූපය ගොඩනංවා ඇත. බෞද්ධ ජනයා බැතිසිතින් වන්දනාමාන කරන පූජනීය ස්ථානයක් ලෙසින් ථූපාරාමයේ හැඳින්විය හැකියි.